මේ වෙන්කිීම දිහා බලනකොට මේක අපිට අධියයට පහකින් හඳුනාගන්න පුළුවන් ක්‍රියාවලිය. එක විදිියකින් පෙරීම යට තේවෙන් කරන්න පුළුවන්. එහෙම බැරිඒවා යාාන්ත්‍රක වෙන් කිරීම යට තේ කරන්න පුළුවන්. තවත් සමහර දේවල් ආසවනි මංකව මේ ආසවන කෙනෙ එක පොදු ක්‍රියාවලයක් විදියට හැම අවස්ථාවක දිම දැක්. තොට ආසවනයෙන් කරන්න පුළුවන්. එහෙමත් බැරේවා. අදදිනයට අදාළ සුවිශේෂීම, මාතෘකාාව වැටනිිපුතේ මෙන්න මේ වර්ණලේක ශිල්ප ක්‍රමය කියන, කාරණාව පදනම් කරගෙන, ඒකම ස්පටිකී කරනය කියන කෙත් පිරිසුදු කිරීම අපි නැවත නැවත ඒන පුනා ස්පටකී කරනය කියන මාතෘකාවත් තීර්ව ලෙස කතා කරනු. මෙන්න මේ පස් දෙනාවස්සේ අපි වංකිරීම කියන. මාත්‍රකාව හඳනාගන්න යනු. ඒේකේ පළවෙනි කාරුණු තුනම අපිට වේගෙන් යන්න පුළුවන් අපි මේ වෙනකොට හඳුනාගෙන තියෙන කරුණු පාඩමට මතක්කරගනීමක් විතරයි තියෙන්නේ. අපි පුළුල් ලෙස මේ වරණ ලේක ශිල්ප ක්‍රමේ කියන එකත් මේ ඉස්පටකී කරණය සහ, පුන රිස්පටිකී කරණය කියනෙ එකත්, අද දවස තුළ සාකච්ඡා කරනු. ඉතිපතේ දැන් අපි මේකේ ඊළංඟර අවසානාදිීරෙදි පාඩේ අන්තිමට කරන්න තියන්නේෙ සසුද්ධ කිරීමයි කියන එක ප්‍රිමේ කරන දවසේ වැඩ සටහන තමයි ඔබත් එක්ක මේ දිරිපත් කළේම සංසුද්ධ කිරීම නැවත කොට ස්තුනක් ඇයටතේ අපිට හඳුනාගන්න පුළුවන් මං ඔයාලට කලින් කියපු මේ පුනා රිස්්පටකී කරණය ඌර්ධව පාතනය කියන්නේ බාලුතෙන් හඳනාගන්න සිද්ධාන්තය ඉළඟට ආසවනය කියන්නේ මේ වෙනකොට අපි හඳනාගනි ඉවරකරපු සිද්ධන්තය ඇතවොට මෙතන දෙත් අපිට කරු දක් නැවත්දේ. ඒ කරන්න ඕනි, පුන රිස්පටිකී කරණය සහ ඌර් දෙවපාතන. අපි අද්ද දවසී කරන්නේ යන වැඩ සටහන. අපේ විශේ සීමාව දැන් අපි හොඳට දන්න. දැන් අපි මේ විශය සීමාව සාක්ෂත් කර ගැනීම කියන එක තමයි දුවපුතේ අපේ ඉලක්ක වෙන්. දැම් බලන්න මේ වෙන් කිරීමයි කියනක ද මේක අමාරුණේ. ඔබට මේක සරලව තරුම් ගන්න පුළුවන්. වෙන් කරනව කියල කිය නිමකක්ද. දැන් අපි හඳනාගත්තා අපිත් තුල තියෙන මේ දීතික පරිවෘර්තජ ටික. අපි ැ නිස්සාරණය කරග තිෙන ගෙන සාකදය තුල යෙන දවිීතික පරිවෘර්තජයේ. අපි දැ නිසාාරය ක නිවරයි. ඉගැන අපේ. තතට අරගන අපි ඕනරන ද්‍රාවනයක දියකරග නිවර. දැන්ඒ දියකරගත්ත ද්‍රාවණයෙන් ද්‍රාවනය අයින් කරලා අපි ඕන පලේ වෙන්කර ගැනීම තමයිදුවපොතේ මේ වංකිරීම කියල කියයන්. ඒ වංකිරීම කරගන්න යනකොට අපිටඒක වෙන්කරන්න වෙන්නේ. අදාල පසායිනික සංයෝගයේ තියන බෞතික ගුණ දයාබලල්. ගැන ඒයාගේ තියෙන ත්‍රාපාංකේ මොකක්ද අදාල සංයෝගේයේ තියන ද්‍රවාංකමොනවාද ඉළඟට ගනත්වය සමාර සංරජකමෙන් කරන්නේ ගනත්වේ මත්. ගනත්වේ වැඩියෝ යාලදන්නවා ද්‍රාවණයක ගනත්වේ වැඩිනක් දිය නොවන ද්‍රාවණ දෙකක් වෙන කොට ගනත්වේ වැඩිය පහලටයනෝ ගනත්ව අඩුව. ඉහලට යනු තේ තකොට අපිට අන්නේ බෞතික ගුණේ හඳුනාගෙන අපට සමහර ද්‍රාවන සමාර ද්‍රවවි වෙන්කරගන්න පුළුව තොට ද්‍රවාංක කියනකත් අපිට මේ වෙන් කිරීම් ශිල්ප ක්‍රමේයට තේම යොදාගන්න පුළුවන් බෞතික්ගුණ තොකොට ගසානික සංයෝග වෙන්කර ගැනීම සඳහාපි යොදාගන්නේ යාගේ රසායිනික ගුණ නෙමි මෙතනද යොදාගෙන තියෙන්නේ මි පාඩමු තුලේ බෞතික ගුණ යොදාගෙන තාපාංක ද්‍රවාංක ඊලංකට ද්‍රෞ්‍යතාව එකඇ සමාර දර සමාර සංයෝක සහර දියරෝල විතරයි. දිය වෙන්න තවටඒ ද්‍රාව්‍යතාවය කියන පදනමත්. ත වේගෙන් දියවීම අඩුවෙන් දියවීම මෙන්න මේ කියන බෞ්කලක්ෂණ යොදාගෙන අපි වෙන්කිරීමේ ශිල්ප ක්‍රම අද දවස තුළ සාකච්ඡා කරනු. තවට ඒක පලවෙනි ක්‍රමය පෙරීම පුතේ මේ පෙරීමයි කියන කාරණාවඔබ මේ වෙනකොට දන්නු. ගන ද්‍රව මිස්ශ්‍රණයකේ ැන එක පෙරල වෙන්කරගන්න පුළුවන් කතන්දරයේදී. අපි යන්නමේ ගනද්‍රව කියන මිශ්‍රණේ. ගණද්‍රව මිශ්‍රණයකින් ගණවෙන්කිරීම සඳහා යොදාගන්න ක්‍රමවේදයක් විදිහයට තමා පෙරීම යොදාගන්නේ. ඒකත් නැවත සන්රජචක දෙහේකට. ග එක ගුරුත්වයට තේ පරීම අක රික්ත්තකයක්යට තේ පෙරීමයි කිය කාරනමාවවි ඒතකොට ගුරත්වයට තේ පෙරෙනවා කියන උබදන්නවා මේ පෘත්තුවයේ මත කොත හිටියත් ඒ. ස්කන්ධයක් ඒනෙ අපි යම් පධාර්තයක් ගත්තාම මේ පධර්තය මත පොලෝ දෙසට වූ ආකර්ශණයක් තියෙනු. මෙන්න මේ පොෝ දෙෙසට වූ ආකර්ෂණය යෝදාගෙන ද අපි ගලක්කුඩ ැම්මාම පොලෝට වැටෙන බව අපිදන්නඕනි. ඒ ගලමත පොළොවෙෙන් ඇතේෙන ආකර්ශණි. මෙන්න මේ ස්වාභාවික ගුරුත්තුවාආකර්ශණී කියන සංකල්පය යෝදාගෙන, පෙරීම කියනේ කාරණනාව යොද්ධනකට අප ඒට කියන ගොරුත්වය යටතේ පෙරීම. ඊට පසේ අපි මේට අමු ඇදගැනීමේ බලයක් දීලා. ඒ ඇදගැනීමේ බලය යොදාගෙනක වංකරීමක් කරනවනං අපි ඒකට කියනව රිත්කයක් ඇයටතේ පෙරීම කේල්. ඉතින් දුවේපුතේ ගොරුත්වය යටතේ පෙරීම සරර්ල සිද්ධාන්තයක් අපි ැ මේ යොදාගෙන තියෙන ඇටවුම් දැක්කාමෝට පේවා වීදුරුපුුණීලයක් ගත්ත වීදුරුපුුණීලයට අපි යොදාගන්නඕනි මේ පෙරහන් කටදාසේ පෙරන් කටදාසය අපි විද්‍යාගාරයේ දිගත්තම රවුන්කඩදාසයක් මේක අපිට හතරට නැව්වෝත් පුතේ අතරට නැව්ව වෙන්නේ ගොට්ටක් ස්ොරූපේ. අපි පෙරහන් කටදාසේ තවත් වාරගන්නාවකට දෙපැත්තට රැලි වෙන්න නවන දෙපැත්තට රැලිවෙන්න නවල දිගෑරිහාම අපිට මෙන්න මේ වගේ රැලි ගොට්ටක් පාවිච් හන්ඳනාගන්න පුළ මේ රැලිගොට්ට තියන ප්‍රෝජනයේ අර නිකංගොට්ටේ තියෙන. සපල වර්ගඵලයට වඩා මේ රසාහිනික සංයෝග ගැටෙන පෘෂ්ට වර්ගලය ැලි ොට්ටකින් වැඩි කරගන්න පුළුවන් එන මේ පෙරීමද අපි ගොට්ටත් භෞතික ලක්ෂණය ඇ සපල ප්‍රෘෂ්ට වර්ගඵලේ වැඩිකරගැනීම සඳහා. රැලි ගොට්ටක් හදා ගැනීම ජොඩාගෙන තමා මේ පෙරීම පාවිච්චක කරනතකොට මේ ගොට්ට දාල මේ වීදුරු කුටීරයට ඔබට මේ භාජනයෙන්. දාල රසාානික සංයුක දැන් මේගේ ගණ ද්‍රව දෙන්නෙක්ඉන්නේ ගැන ගනකොට ස්ථමා මේ ද්‍රවේ තුළල් අවක්ෂේපවෙලා හරි. ඉස් පටිකැහැදිලා ආරි යෙන සංයෝගය අපි මේකත්‍ර වක්කලාමකොතේ ඒකෙන් වතුරටික පෙරිලා ඉවත් වෙනවා. අපිට ඕන කරන ගණපලය මේ රැලිගොට්ටමත ඉතිරි වෙන. තොකොට අපිට ඒ යොදාගැනීමන්න මේ ඇටවුම භාවිතා කරලා වීදුරුපුනීලයයි පෙරහන් කටදාසියයි තමයි ඕන කරන්නේ. ඒකින් අපිට ගණපලයක් වෙන් කරගන්න. ඒක ඔට තේරණ දේ. ට මේක චුට්ට අතලුත්වෙන්න පුළුවන්, රිත්තකයක් යටතේ පෙරීම කියන එකේ දී. අපිට මෙන්න මේ කියන සම්පට්ටික ඕන වෙනවා. ඉතන්දි මේ බුක්්ණ පුනීරය කියන එක අපි පාවිච්ච කරන ොපතේ එතැද මේ සිද්ධාන්තේ නම අලුත්තුනනාට සිද්ධන්තේ අලුත් නැහැ. ඔබ කරනදේ තේරෙනවා. අර ගොරොත්වේ යට තේ පෙරීම වෙනවා අ යටටිං. අපි අමතර ඇදගැනීමේ බලයක් යොදධනවා, මේ චූසන පොම්පේ කියන, සිද්ධාන්තයක ඇන මෙතන රික්ත කලාපයක් හදල වාතය එළියට ඇදීමක් කරනකොට මේ ඉහලින් ජලයේ පහලට. ඇදගැනීමේ බලයක් එනවා. තොට මේ ඇදගැනීමේ බලය මගින් අපට මේ ද්‍රව්‍යටික ඉක්මනට මෙතනින් ද්‍රවටක අයින් කරගැනීම කරන්න පුළුවන්. එතකොට මෙතන මේ ගනපලය ඉතිරි වෙනවා. තව කාරණාවක් තේනෝපත මේ ස්සරටත් ඔබට තේරේ ගන්න පුළුවන්. මේ භුක්්ණ පුනීලේ භාවිච්ච කරනකොට මේකේ ඔබට මේ පලවෙනි රූප සටානේ පේනව සිදදුරු යන්නේ. තොට නිකම්ම මේ සිදුරු මතට ද්‍රාවණය දැම්මොත් චූටි අවක්ෂය පන්සු මේ සිදරුවරින්. වැැහෙන්න්න පුළුවන්. ඒන්ද අප මෙතනදීත් මේ සිදුරු ටික වැහෙන්න අපි මේ ප්‍රමාණයටට හරියටම මේකෙ ප්‍රමාණයට කපාගත්ත අපිට පුළුවන් පෙරහන් කඩදාසයක් කපල මේකට දාන්න දැම්මාම දාලා ද්‍රාවණය පොඩ්ඩත් දැම්මාමපුතේ ඒ ද්‍රවය මගින් මේක. එකට ඇලෙනවා ඊට පස්සි අපිට මේකට ආය අපේ ද්‍රාවනය ධාන්න පුළුවන්, ද්‍රාවණය දැම්මට පස්සෙදී. අපිට ඕන කරන ගණඵලේ, අවක්ෂේප හෝ ස්පටික. අපිට මේ භුක්ණපුනීලේ උඩකොටසේ ඉතිරි කරගන්න පුළුවන්. තවත් ප්‍රයෝජනයක් තමයි මේක පෙරලිවරුණාට පසේ අපි මේ චූසනපුොම්පේ තවටි ලාවක් ක්‍රියාත්මක වෙන්න ඇරියුත්. එතකොට මේකින් එ වායුධාරාව උඩේඳං ගමන් කරන වායධාරාව ඔස්සේ. අපිට අර දනපලේ එහෙමම වියලාගැනීමේ පුළුවන් කමකුත් තියන එතකොට මේ භුක්ණ පුනීලේ. පාවිච්ච කිරේදී මේ උපකරණ සකස් කරණ ආකාරය අපි ඔය හඳුනාගත්. මේක අපිට ස්පටිකී කරණය සහ. පුොනර් ස්පටිකී කරණය කියනෙ ශිල්පක්‍රම පාවිච්චි කිරීමේදී. අපේ ඉස්පටිකටික පෙරලා වෙෙන්කරලා වියලා ගැනීම සඳහා යොදාගන්න පුළුවන්කමක් ලැවෙනු. හරි දැන් ඊට පසේ යන්ත්‍රක වෙන් කිරීම මේක බොහොම සරලයි දුව පුතේ, යාන්ත්‍රක වෙන් කිරීම දේකන්නේ මේ ස්වාභාවිකෝ අපිට දැනෙන වෙන් කිරීමේ ක්‍රම දෙකක්. අපි මේවා එදිනෙදා ජීවිතයේදී කරන ඔබ අත්දකින ක්‍රම ගණ ගන වෙන් කිරීමසාහ. ද්‍රවදව වෙන් කිරීම කියන. ්‍ර මේ ආන්තික වංකිරීමට එදෙනවනම් ගන ගන වෙන්කිරීමේදී ගන දෙකේ ප්‍රමාණවල වෙනසක්තිේන්ට ඕන් මේකට සරල එදිනෙදා උදාරණය ඔබ ගෙදර වැලි ටිකක් කල්ලා කපරාරු කරන්න හදනවනන් ඔබ දන්නවා වැලි ගොඩි එකේක ප්‍රමාණය වැලි කැට තීර. එතකොට ලොකු වැලිකට ටික ලොකු ගල්කට වගේ ට අයින්කරගන්න අපි රයිසිය කියල පාවිච්චි කරනෝ නිශ්චිත ප්‍රමාණයකට සිදුරු හදපු දැලා. දැලට වැලිටික දාලා ආලනකොට අපි ඕන කරන පොඩි වැලිටිකයා පහලට එකතු වෙන. අර ලොකු විශාල ප්‍රමාණ ටිකයින් වෙන. මේ විදියටම ඔයාලා ගෙදර දොරේ ආ්ච්‍යම්ම ආපාදන්න යන වෙලාෝක පිටිටි කාලාගන්න යනවන එතකොට හාල්ටික ගෙදර කොටල මේක මේ ඔබ ගෙදරදි කරන පිටිකෙටීම කියන එක මතක් කරගත්තුත් මේ පිටිටික සහ අර ගන හාල්ඇටිටික වෙන් කර ගැනීමත් මේ ගණ ගණ වෙන් කිරීම ක්‍රමේ එක අන මොද මෙතදදි පවිචි කර. ප්‍රධාන වසයෙන් පෙනනේරේ. පෙනේරයේ සිදුරුවලට අදාළ නීීමිත අගයන්තිය නෝ රස විද්‍යාගාරයේ අපි පාවිච්චිරන කොයි අංකේ තියන සිදුරු තියන පෙනේරඇද්ද කියලා හඳුනාගත්තාම අපිට ඒ ගනවල විශාලත්වය අනුව ගන වෙන්කරගන්න පුළුව. තියඒ කරුණාපි හෙම අඳුනාගණනිඉද්දී මේ ද්‍රවද්‍රව වෙන් කිරීමදිපුතේ මේක යාන්ත්‍රිකව වෙන් කරන්න නං මේ ද්‍රව දෙකේ තියන ලක්ෂණයක් තිේන්ටඕනි. ඒක තමයි ද්‍රව දෙක එකනෙක දියවෙන්නේ නැති ද්‍රව දෙක් වෙන්න ඕන. ද්‍රව දෙක එකනෙක දියවෙන්නේ නැති වෙන්න ඕනෙ. ඒවගේ මේ වයේ ගණත්තෝල වෙනසක්තිය නනි බෝ විට ද්‍රවද්‍රව දෙන්නේක් ගන්නකොට ගණත්වය සුළු වශෙන් හරි වෙනස් වෙනවා. ඇති කොහොමාරි ගණත්තෝ වෙනස සහ ද්‍රෝල එකිනෙකාතර දිය නොවෙන කියන ගුණ දෙක. ඒවත් බෞතික ගුණනි මෙන්න මේ ගුණ දෙක යොදාගෙන අපිට මේ වෙන් කිරීම කියන කාරණාව. ට මේ ේරුම් ුණනීලේ දැ මේක දැක්කාම තේරෙනෝොපතේ මේ බේරුම් පුුණීලේ කියල කියන්නේ දූලපුතාලට දන්නවනම් මතක ඇති ඒ කාලේ ආච්්‍යයම්මල ගෙදර තෙල්ලිඳල ඔලිව ගාන්න තැබි තෙල්ටික කහදාගත්ත. මේ තැබි තෙල්ටික හදාගන්න කොට ච්්‍යයම්මල තැබිලිගෙඩිය. කිරි ටිකහොට මරි කළ මේක නටවන. ඔයාලා මේක ගෙදරදඔන්නන් කරලා බලන්න කරන්න පුළුවන්. අර විස්තෘත පවුල කියන ස්වභාව තුළ ඔයාලා අච්්‍යම්මල එක්ක ජීවත්ව වනොන මේ ලක්ෂණේ දැක ඇති. අච්‍යාම තෙල් ගන්න කඩේ තෙල් ටික. නේද. ගෙදර හිදල තෙල්ටික ගානකොට මේක වතුර අර පොල් කිරිටික වැඩි වෙලාවා ක්‍රත් කරලා නටවනකොට ඒක තෙල්තට්ටුව උඩටඒ එක තිනේ ගැන පොල් තේල්. ජලයේ දියවෙන්නේ පොල්තෙල් ජලයේ දියවෙන්න එතකොට එකනෙකට නොදී වෙන ද්‍රාවන දෙකක් හැදුනේ. අපි එතකොට පොල්තෙල් ටික හල හැදෙනවා ජලය පහල ගනත්වේ වැඩී ජලයේ ගනත්වය වැඩි ද්‍රාවනය යටට යන. ගැනත්තය අඩු ද්‍රාවණ ඉහලට යනවා. ඉති මේක මෙන්න මේ බේරුම් පොනිීලේට දැම්මට පස්සිදි ටික වෙලාවක් තියන්න. එතකොට මේ ස්තරදක වෙං වෙනවානේද. මේ නොදදියවෙන්න. ජනත්තේයා අඩු ද්‍රාාවනය අපේතුම් ොල්තෙල් කියල පොල්තෙල්ටික උඩටේනවා අර ජලේටික යට ඒක රාශී වෙන ඉට පස්සෙ මොකත කරන්න හිමින් සීරුවේ සීරෝට කමර කරාමය අරන්න කරාමය අරන කොට මේක යට කොටස පහලට මේ. ස්තරය වෙන්කරගෙන පහලට පහලට එනවා. මේ කරාමේ ගාවට එනකම්ම වතුර ටික ගියාට පස්සෙදි කරාමය වැහැවෝත්. ඔන්න ජලේටික එක බීකරයකටයට බීකරයට ගත්තා. ඊට පස්සෙද මේ උඩප කියන ඇරලලා අපි උඩම් පුුවන් පොල් තෙල්ටික විංකරගෙන. මෙතැදදි චුට්ම තේරුම්ගන්න ඕොනි. මේක ක්‍රියාත්මක් කරන වෙලාවෙද උඩපියන අරින්. උඩපියන වහගෙන මේක ඇරිට පහට මේ ද්‍රාවණය ගලාගෙන යන්න විදින්නේ මෙතන අවකාශයට පීටනේ. වාතය එකතු වෙන්නේ නැතිනි සහින්දා. මේ මූඩිය ඇරල තමයි අපි මේ බේරුම් පුනීලේ ක්‍රියත්ම කරනති මේ පායෝගයක අපි පාවිච්චි කරන අවස්ථාව එනම් බේරුම් පුුණීලයත්, ද්‍රවද්‍රෝ වෙන් කිරීම සඳහා යොදාගන්න පුළුවන් යාන්ත්‍රික ක්‍රමයක් එක ගැන අපිට වෙන යන්ත්‍රස උත්ත්‍රෝන්නේ ස්වභාවිකවෝ තියන මේ ගණත්ව සංකල්පය යොදාගෙන පිමේවෙෙන්කිරීම සිදු කළ. ඉතින් පපුොතේ ඊළංඟට අපියන්නේ ආසවනය කියන එක ඒත් වෙන් කිරීමේ ශිල්පක්‍රමයන් හැබැයි දලපුතාලා පෙරපාඩමේදී නිස්සාරණයේ අයටතේ මේ ආසවනී පූර්ණ ලෙසපි සාකච්ඡා කලා. ආසවන වර්ග දෙකයි මේ ආසවනේද ඇබැයි ඒ ද්‍රමෝල තියන බෞතික ගුණමකක්ද. ද්‍රවද්‍රවමිශ්‍රණයේ මෙතනැදි ගන්නේ අර නොදීවන බවත් ගැත්වයවත්නෙමි මෙතැනති යොදාගන්නේ එයාලගේ තියෙන තාපාංක වෙනස. එකගනි ද්‍රවමිශ්‍රණ දෙකේ තාපාංක වෙනස්වන ද්‍රව දෙගක් තිබුණොත් අපිට ඒ දෙන්න වංකර ගැනීමට මේ ආසවනය කියන මූලධර්මය යොදන්න පුළුවන් තෝට එයාගේ බෞද්තික ගුණේ තාපාංක වෙනස තාපාංක වෙනස නුව මේ වංකර ගැනීමට අපි ශිල්පක්‍රම තුනක් සාකච්චා කරන. සරලාසවනය භාගි කාසවනය සහ හුමාල ආසවනි මේ ආසවන වර්ග තුනම ඉතාම පොළුල්ලෙස අපි මීට පෙර දවිතික ර්තජය නිසාරණය කිරීම කියන පාඩමේදී කතා කරපු නිසා මං ඒ ගැන ඔබට මතක් කරන්න යන්න නෑ. ඔබ ඒ පාඩම මේ වෙනකොට බැලිවෙනැත්තං YouTubeු හරහ එන්නඒ චනල්ලෙක ඔස්සේ YouTube චැනල්ලෙ ඔසේ මේ සියලු පාඩක් මේකේ ම ඔබට යෝජනා කරනවා මීට කලින් යන වැඩසටන් තුනම නරම්බල මේ පාඩමට එන්නේ ගැනීමේ පස්වනි පාඩමේ අවසාන ඒකේ තම අපි මේ කතා කන නතකට ඔබ කෙල්ිම අධදිනේදීක දැක්කට ඔබට මේක ගැටලුමත් වෙන. ඔබ පලවෙනි පාඩම දෙනි පාඩම තුංගනි පාඩම අධ්‍යේනය කරලා අවසාන වෙලා දූලපුතාල මේ පාඩමට එන්න. තෝට මම් මේ කියන කරුණුකාරණාට ඉතාම පැහැදිලි අපි මේ ආසවනයේ කතාකරගෙනපපු. තේන් සමන් මේ ගැන කරුණු සාකච්චා කරන්න අප ඉස්සරාටයන හොඳයිපුතේ දැන් අප එතකොට ප්‍රේශ වෙන්නේ මේ ස්පටිකී කරණය කියන ශිල්ප්‍රක්‍රමය හඳුනා ගැනීම සඳ. තොට මේ අදදවසේ තියන මාතෘකායටතේ අපිට ඉස්සරා ටිගෙන ගන්න තියන මේ ස්පටිකී කරණය ඊළඟට වර්ණලේක ශිල්ප ක්‍රමය කියන කාරුණා දෙකේ. මේ ස්පටිකී කරණය කියනෙ එක වචනයක්ක් විදිට ගැඹරුුණනාට අපිට මේක ගොඩක් ලොකු. සාරණාවක් නෙමි මේකෙද හඳුනාගන්න ඕනේ. මේ ද්‍රවද්‍රව මිශ්‍රණයේ තියන සාන්ද්‍රනයේ තියන වෙනස්කම සහ ඒවාසාන්ද්‍රවීම මත ගණ බවට පත්වීම ක්‍රමවේදේ තමා අපි හඳුනාගන්න. මේකට ඔයාලට හඳුනාගන්න පුළුවන් සරලම නිදසුන තමයි. ඔයාලගේ ගෙදරදොලේ තියෙන ලුණු. ල් තුොම මේ ලුණු පොල්කට්ට බලොත්ත හෙම මේ ජලයේ දියවෙලා තමා ලුණ ටිකතියෙන්. හැබැයි මේක සාන්ද්‍රනයේ වැඩිවෙලා 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 යනකොට යම් අවස්ථාවකදී. අර ලුණුටික අර පොල්කට්ටේ බැඳෙන්න්න ගන්න වනේ. දෙකන්නේ ගණ බවට පත් වෙලා අපිට ලුණු අවක්ෂේප නැත්තන් ගණ ලුණු හඳුනාගන්න පුළුවන්. ඔන්න ඔය විදියට. ද්‍රාවණ දෙකක් එකනෙට දිය වෙන ද්‍රාවණ දෙකක් හදාගෙන එයාගේ සාන්ද්‍රණයේ වැඩි කරලා වැඩි කරලා යම් අවස්ථාවෙ දී අපිට වෙන්කරගන්න ඕන ද්‍රව්වයේ ගණ බවට පත්කරගන්න පුළුවන්නන්. මෙන්න මේ විදියට ගණ බවට පත් කරලා. අපිට ඒ ජලයෙන් ලුණුටික වංකර ගැනීමේ ක්‍රියාවලිය තමා ස්පටිකී කරණය කියලා. අපි අන්ඳු නනිතෙන් එතකොට දොලපුතාල්ලට තේරණෝ මේකදී හඳුනා ගන්න තියෙන සිද්ධාන්ත මොනවාද කියලා එකක් තමයි මේ ද්‍රම දෙක, මිශ්‍රකරන්්ඩ ඕනේ අපිට වෙන්කරගන්න ඕනෙ කෙනට ඉහළ සාන්ද්‍රණයක් ලැබෙන පරිදදි. තොට ඉහළ සාන්ද්‍රණයක් ලැබෙනෙක් කෙනා යම් අවස්ථාවකදී එයා අවක්ෂේපවෙන්න පටන්ගන්නෝ මේ සාන්ද්‍රණය වැඩිවීම හේතුවෙෙන්. තකොට අවක්ෂේපවීමෙන් පස්සේ අපිට ඒ අවක්ෂේපය වෙන්කරගන්න පුළුවන්. හැබැයි අවක්ෂේපවීම සඳහා අපිට ඒ සාන්ද්‍රාවනයට. නියමිත සාන්ද්‍රනයක් තියෙන්න්න ඕනේ ඊළඟට ඒ ස්පටිකෝල හැඩේසා ප්‍රමාණය තීරණය වෙන්නේ අවක්ෂේපවීමට ගන්න සීක්‍රතාවය ගැන අවක්ෂේප වෙන්න ගන්න කාලේ පදනම් කරගෙන්. තේතවඩා අපිට ඒ කාලය කියන කාරණාව ඉක්මන් කරගන්න සාමා අවස්ථාවවල්දි මේ ඉස්පටක ඉක්මනින් හදාගන්න ඕනන අපි මේ ද්‍රාවනය අර සාන්ද්‍රණය වැඩිකරගත්ත ද්‍රාවනය අයිස් වලින් නහා වනේ ගැන අයිස්කා ආජනයයක් තුළල තැන්පත් කලොත් මේක ඉක්මනින් සිල්වීම මත. අප ඉක්මට ස්පටික හදාගන්න පුළුව. ඒ වෙනට කාමරෘෂ්ණත්වේදී ස්පටික හැදන්න දුන්නොත් ේම. අපිට පොඩි අර්බ දෙයක් වෙනවා වැඩි කාලයක් ගැනීම නිසා. අපිට වෙන්කරගන්න ඕන සංයෝගයට අමතරව වෙනත් වෙනත් අප ද්‍රව්‍යත් මේකම. ස්පටිකත් එක්ක ස්පටිකී කරනේ වෙන්න පුලා එනිසාපි පිරිසුදු ස්පටික ලබාගැනීම සඳහා මේ ද්‍රාවනය අයිස්මත පෙන්ගවීමක් කියන ශිල්පක්‍රමයත් පාවිච්චිරන. ඊට පස්සදි මේක තමයි දියපුතේ ඉසරට යාල පුුණාර ස්පටිකීරණය කියල පිරිසුදු කිරීම සංසුද්ධ කිරීම ආන්ත්‍රනයදීත් කතා කරන්නේ මේ පේවර මතක තියාගන්න ඒ ස්පටික පිරිසුද්දු කරගැනීම සඳහා. අපි පුනාර් ස්පටකරණය ගැන. පුුණර් කියන්නේ නැවත නැවත කියෙනෙකනනි ස්පටි කරගත්ත ආයි සුදුසු ද්‍රාවණයක දී කරලලා. සාද්‍රණයේ ඩි කලා නැවත ස්පටික කරගත්ත මෙන්න මේ විදියටට යන සිල්පක්‍රමය තුළ. අපට හඳුනාගත්ත ඉස්පටික පිරිිසුදු කරගන්න. ලඇතමට ස්පටි කරන කියනෙ අපි මේ විදියට හඳුනාගත්තායින් පස්සේ අපිට ඔන්න දවසේ ප්‍රෝජනත් මේගන වැඩිබරක් ඔයාලගේ විශේ නිර්දේශය තුළ මේ වර්ණ ලේක ශිල්පක්‍රමයට යොදල තියෙනෝ ඇත්තටම අප මේක මෙතැනදිම තමා හඳුනගන්නේ මීට කලින් උසාමාන්‍ය පෙළදිවත් එදිනෙදා ජීවිතයේ දිවත් හඳුගත්ත ක්‍රමයක් නොවන නිසා මේ වර්ණලේක ශිල්පක්‍රමය අපි ඉතා හොඳින් අධ්‍යනය කරගන්න නොනේනිසාමම් මෙතැනදි මේකට පොඩ්ඩක් වෙලාවාරගෙන ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න මේ වර්ණලක ශිල්ප ක්‍රමය මොකක්ද වෙන්නේ කිය. දේ පුතේ මෙතැන්දි සවර්ණලයක ශිල්පක්‍රමය අපි කරුණු දෙෙකට යොදාගන්නවා. එකක් තමයි සාන්ද්‍ර අපේ තියෙන මිශ්‍රණය තියන සංරච්චක හඳුනාගන්න. ඉගැනනි මොනමොන රසාහිනික ද්‍රව්‍යද මේ මිශ්‍රණය තුළ තියන් කියන සංරාචක හඳුනාගැනීම සඳහත් මේ වර්ණලේක ශිල්ප ක්‍රමය යොදාගන්න පුළුවන්. ඊලඟට ඒ සංරාච්චක වෙන්කර ගැනීම සඳාත් යොදාගන්න පුල. ඒක යන්නේ මේ වර්ණලේක ශිල්පක්‍රමය. ප්‍රමාණාත්මක විශ්ලේෂණසා ගුණාත්මක විශ්ලේෂණ කියන දෙකට යොදාගන්න පුල. ගුණාත්මක විශලේෂණයක් කියන්නේ දුවේපති, මොනවද මොනවාද තියෙන්නේ කියලා පිියයාලාව හඳුනගන්න. මේක තියෙන අඩංගු සංයෝග මනවාද කියලා හඳුනාගැනින්. ප්‍රමානාාත්මක විශ්ලේෂණී කියලා කියන්නේ. ඒ හඳුනාගත්ත සංයෝග එක් එක් ප්‍රමාණෝලිින් අපට. ඒරගීම කරන්න පුොල තොට ඒ ශල්පක්‍රම දෙකරවේ ගැනන්නේ ප්‍රමාණාත්මක විශලේෂණයටත් ගුණාත්මක විශ්ලේෂනයටත් කියන දෙකටම වර්ණලේක ශිල්ප්‍රමයේ භාවිතා කරනවා. එතකොට ඒ ශිල්පක්‍රමය අපිට නැවත සම්රචචක තුනකට බෙදන්න පොළවා. කැන්නේ වර්ණලයක ශිල්පක්‍රම තුනක් අපි එදිනෙදා බහුල ලෙස භාවිච්චි කරනවා ඒ එක එකක් තමයි. කඩදාසි වර්ණලේක ශිල්පය මෙතැනදී අපි අර ගුණාත්මක වේ කියන්න රසායනක මිශ්‍රණයක තියෙන රසායනික ද්‍රව්ය හඳුනාගන්න ගොඩාක් ලොක ප්‍රමාණෝලින් විංකර ගන්න බයාපිට මේ වර්ණලේක කඩදාසි වර්ණ ලේක ශිල්ප්‍රමේ භාවිතා කරලලා ගුණාත්මක විශ්ලේෂනයට ගන්නේ බොනමොන රසායනික ද්‍රව්‍යද තියන්නේෙ කළ හඳුනගන්න වර්ණලේක ශිල්පක්‍රමයේ කඩදාසි වර්ණ ලේක ශිල්ප්‍රකමේ යොදා ගන්න පුොළුව ඒකම තුනිස්තර වර්ණලේක ශිල්ප ක්‍රමයත් කියන්නේ මේ කඩදසි වරණලක ශිල්ප මේටම සැබැන්දි අවස්ථාවක් ඒකදත් අපි බෞලව කරන්නේ ගුණාත්මක විශ්ලේෂණ. ඒගැන්නේ මේ තියන රසායනක මිශ්‍රණේ තියන සංරාජක හඳුනාගන්න යොදාගන්න. ඊට පස්සද ප්‍රමාණාත්මකව. වැඩි ප්‍රමාණයක් අපට වෙන්කරගන්න ඕනේ නං අන්න එතනදි දූලිපපුතේ, අපි මේ ස්තම්බ වර්ණලේක ශිල්ප ක්‍රමය කියන සිල්පක්‍රමය පාවිච්චි කරන. දැන් දූලපුතාල මතක් කරන්න වර්ණලේක ශිල්පක්‍රමය තුන් ආකාරයක ගෙන ගන්න ඕන්. ක කදදාසි වර්ණලයක ශිල්ප ක්‍රමය දෙක තුනීස්තර වර්ණලයක ශිල්ප ක්‍රමය තුන ස්ථම්භ වර්ණලයක ශිල්පක්‍රමය. අපි මේ රුණු තුනම එකින් එක එකින් එක වෙනවෙනම ඉගෙනගෙන බලමු මේක පලවෙනි ඉග ගත්ත ගමක් මේක තමයි වැඩිවෙලාවා කරගෙන අපිට කතා කරන්න තියෙන්නේ ඒ ඉගෙන ගැනීමත් එක්කම ඔබට දෙකයි තුනයි ඉක්මට ගහනය කරගන්න පුළුව. තවර මේක අලුත්ම සිද්ධන්තයක්න ඒ නිසා දූලපුතාල හොඳ අවධානයෙන් බලන්න අපි මේක එකක්හරයට ගොඩදාගමු එතකොට අපිට අනිත්කරුණු දෙක සරලවෝ මතකතියාගන්න තේරුම් ගන්න පුළුවන් විභාග ප්‍රශ්නානකොටත් මේ වර්ණ ලේක ශිල්පක්‍රමය ගැන ලොකු ගැටුලු ප්‍රමාණයක් ඔයාලට යොම කරලා දීල තියෙන. එතකොට මේ අදදිනේ අවසානයේ දී ඒබ ඔයාලට තවුරුවෙයි හොඳයිඉපතේ. දෑපි හඳුනාගත්ත මේ වරණ ලේක ශිල්පක්‍රම තුනේහෙම තියෙන සමස්ත පොදුලක්ෂණ ඉස්ස තේරුන්ගන්න නෝන්. තොඩේ පොදුලක්‍ෂණයේ දී හැවෙලාම මේක කලාප දෙකක් විදියට අයි ක්‍රියාත්මක වෙන්නේ එකක් ස්ථිතික කලාපයක් ඒකඇනි චලනය නෝන. කලාපයක් විදිට ද්‍රාවනය තුළ තියෙන එකගුණයක් හඳුනාගන්න. ඊළඟට චලනේ වන ස්වභාවය තියෙන කලාපයක් විදියට සචල කලාපයක් හඳුනාගන්න. එතකොට මේ තනදි වෙන්නේ ද්‍රාවනයේ තියෙන ඒ ද්‍රැවියතාවේ මත සහ අර මිශ්‍රණය තියන ද්‍රැවියතාවේ කියන කාරණාව මත මේ නිශ්චල කලාපය තුළින් සචල කලාපය ගමන් කරනකොට ගමන් කරන වේගවල, වෙනසක් ඇතිවෙනවා ඒඒක සංයෝගය තුළ තියෙන සංයෝග සංර්ෂක සඳහා. තොඩේ වේග වෙනස නිසා යම්කාලයක් තුළ අපි නිරීක්ෂණය කලාම අ වේගෙන් යන්න පුළුවන් සංයෝගටික. ඉස්තිර අච්චල කලාපේ තුළ ඉක්මනට ගමන් කරලා තියෙනවා එතකොට වේගේ අඩු ටික හිමින් ඉමින් ගමන් කරලා තියෙන. ඒේතකොට අර ඉක්මනින් ගමන් කරටක අපිට ඉක්මනින් වෙන්කරගත්තවත් ඒේඒ එක ගුණයක් තියන සංයෝක කොට සක් විදියට හඳුනාගන්න පුළුවන් හිමින් ගමන් කරනට පසු පසර ගිහිල්ල නිසා ඒගොල්ලොෝ වෙනම හඳනාගැනීම තුලින් ඒගොල්ලො වෙනම රසායිනිකයක් විදියට අපට වෙන් කරගන්න පුළල. මෙන්න මේ චිල්ප ක්‍රමය පොදු ලක්ෂණය තමයි අප ප තුනේද මේ ගැන වෙන් කිරීමම් තුනේදම අඳුනාගන්න ඒනම් ගතික කලාපේ මොකද්ද කියලා තේරුන් ගන්න ඕනනි ගමන් කරන කලාපේ ඒළඟට ඉස්තිිතික කලාපේ හඳුනාගන්න ඕනිේ ඊට පස්සද මේ ගතික කලාපේ දියවෙලා තියෙන සංගටක විවිධවේගෝලින් තමා ස්තිිතික කලාපය තුළ ගමන් කරන ඒකට හේතුවෙන්නේ ඒ සංයෝගොල්ල තියෙන ද්‍රැවියතාව ගැන. යොදාගන්න ස්ථිතික කලාපේ තියෙන ද්‍රැවියතාවත් අර. දිය කරලා තියෙන මිශ්‍රණයේ තියන අදාළ සංයෝගේයේ තියෙන ද්‍රැවියතාවයක් මත තමයි ගමන් කරන වේගේ තීරණය වෙන්නේ. ඒකට ගැලපෙන විදියට අපි ස්තිිතික කලාපේසා ගතික කලාපේ තෝරා ගැනීමෙන් අපිට අපේ සංගච්චක වෙන් කරගන්න පුළුව. එතනද අපි පාලක පරීක්ෂණයක්. ඒක පෙර හඳුනාගත්ත රසායිෙනකයක් සහිත පරීක්ෂණයක් යොදාගන්නවා ඒකෙන් අපිට පුළුවන් අනිත් සංයෝගොල්ල තියෙන සංගටක මොනවද කියලා මේ දන්න. සංරච්චකයත් එක්ක බලල සංසන්ධනය කරලා හඳුනා ගැනීමක් කරන්න. ඔය ලක්ෂණටික ඔස්සේ අනකොට අපි ඔන්න පලවෙනි ශිල්ප ක්‍රමය කඩදාසි වර්ණලේක ශිල්පේයට අපි ප්‍රවේශ වෙන. ඉතනැති විශේෂයෙන්ම මේ කඩදාසය එක වර්ණ ලේකේ සඳහා යොදාගන්න විශේෂ කඩදාසයක් ඕන අපිට ඕන කරන පත්ත්‍රයක් ගන්න බෑ ඕන එක මේ වොච්චිමන් අංක එක කියලත් කියේන සමාරු වොට්මාන් අංකේ කියේලත් කියේනෝ පපොතේ. කෝහොමරි මේ වොච්ම අංක එක කියන කඩදාසි අරගෙන අපි ඒකින් මේ වර්ණ ලේක පත්්‍රයක් කදාගන්නවා. එතනදී ද්‍රාවක කුටීරේ කියලා අපි මේ කනම් අපිට ජෑම්බෝතලකින් අරි බීකරයකින් අරි අදාගන්න පුළුවන් අපි මේ බීකරය අරගෙන ඒකට මේ පෙන්නල තියෙන විදියට. අදාල සුදුසු ද්‍රාවකයක් අරගෙන ඒ සුදුසු ද්‍රාවක මේ ද්‍රාවක කුටේරේ සෙන්න්ටිමීටර් එකක පමණ උසකට කැන් ගොඩාක් පුරුවන්න සන්ටිමීටර් එක පමණ උසකට පුරුවල අපි මේ පියනකින් වහල තියෙන. ටික වෙලාවක් වහල තියන්නේ මේ ද්‍රාවකේ තියෙන වාශ්පෝලිින් මේ කුටීරේ සතෘත්ත කර ගැනීම. සඳායතකොට මේ කුටීරේ මේ ද්‍රාවකේ. ශ් පොලිම සතෘපත වෙනවා ඊට පස්සෙද අපි ද්‍රාවක කුටේර ඔන්න වෙනම හදාගත්ත. ඊළඟට අපි යනවා මේ ද්‍රව් කොටේරේ හදාගැනීම සම්බන්ධ කරුන්ටික වර්ණ ලේක කඩදාසය අදාගැෙන දැ මංකිව ෝචමන් අංකේක කියන කඩදාසය ගන්න ඒකින් අටහතර විතර ප්‍රමාණය ගැන සන්ටිමේට ට අතර විතර පත්ත්‍රයක් අරගෙන අපි ඒකේ මෙන්න මේ රූප සටහන දැ මේ මේ කියන විස්තරේ ිකම මං වැලට මේ සම්පූර්ණ කතාව මේ තියනේ මේ අපි හදාගත්ත වෝච්චමන් කඩදාසය මේ කඩදාසිය. අටයි අතර ප්‍රමාට උසාට හතරට අරගෙන මේක මේ යට කොටසේ ැන මේක දිසාවාන්ඳුනගන්න ඕනේ ද්‍රාවණය ගමන් කරන දිසාවේ. යටඉඳං සෙන්ටිමීටර් එකයි දර්ශම පහක් විතර වසට අපි පදනම්්‍රේකාව කියලා පැන්සලකින්. මේක මතක තියාගන්න අප මේක දි ලකුණු කිරීම් කරන්නේ පැන්සල භාවිච්චි කරලා පැන්සල එකයි දශම පහහි පදනම් ්‍රේකාව හදාගන්න. හදාගනලි වරවෙලා අපිට වෙන්කරගන්න තියෙන සාම්පල සමාරයට එකක් හෝ දෙකක් වෙන්න පුළුවන්. ඒ වෙන්කරගන්න තියෙන සාම්පලයට අපි සාම්පලයෙන් බිදු කීපයක් අර කේෂික නලයගෙන් ලුකූ ප්‍රමාණයනෙමි කේෂිකනලය දැම්ම. පගේෙන ප්‍රමාණය ගෙනල්ල මේකම පදනම් රේකාව මත ඩොට් එකක් විදියට තියෙනවා. ඒක කීප පාරක් කලාම ප්‍රමාණුවත් දොට්ට එකක් මෙතන හදාගන්න පුළුවන් එතවට දෙවිනි සාම්පලය මේයි කියලාන්ඳොනා ගත්තෙක් ුත් එෙම ොට් එක තිබුණා මේ සට් කියන්නපුොතේ ජොමගත්ත සාම්පලයවත් පාලක සසාම්පලය ගැන අපි සංරාජචකය දන්නසාම්පලයක් අපි මෙතනදී විදියට ඩොට් කීපයක් අර කේෂක නලේ පාවිච්චි කර තියගත්. දන් අපිට මේසාම්පලේන තතා වර්ණලයකේ පිළේවෙල කරලා ඉවරයි කඩදාජ වර්ණලයකය. ඊට පස්සෙදී අපි මොකද කරන්නේ. අර කලින් හරිගස්සගෙන සම්තුරෘත්ක වෙන්න තියාගත්ත මේ කුටියරේ තුළට මේ යොමු කරනවනේ දැතුල් කරලා මේ පේප කලිප් වලින් අපිට පුොළා මේක එල්ලන්න එල්ලලා මෙන්න මේ මෙතන මත්තක තියාගන්න පුතේ මුලු මනිින්ම මේක ද්‍රාවනය ගිල්ලන්නනෑ මේකින් කොටසක් ඒගැන්නේ මේ. ත්තකඩදාසී අටකොටස දැන්සැිමේටර් එකකා මාරක් පිමණ උසට අපි මේක අදල තියන්නේ එතකොට මේ සැටිමටර් මීටර් නෙේ පුතේ. තකොට මේකින්න් . ඒ කොටක්ක ටිමිට බාගයක් තරට ජල වතුරට ගිල්ල මේ ඉල්ල තියන. කො මේ ඉල්ල තිබීමත් එක්ක දොලපුතාාල දන්නවා මේක තියන ද්‍රාවණයක දිගේ ගමන් කරන. දැන් ඔන්න අචල කලාපය වෙන්නේ අ ස්ථිතික කලාපේ වෙන්න මේ කඩදාස පත්්‍රේ තියනර සෙලිියුලෝස් කඩදා පත්ත්‍රේ ශක්ක ොලින් ඇදල යන තවට මේ සෙලිවුලෝස් තියන ඒ සලිියුලෝස්සල්ට ර්ශන ච්ච ජලවාශ්ප සහිත මේ පත්්‍රේ තමා මෙන ඉස්තිිතික. තොටම ස්තිිතික කලාාපය තුලින් ද්‍රාවනය තම සචල කලාපේ. තර දාාවන තියන . ද්‍රාවක අංශුවය ගැන මේක තියන රසායිනක සංයෝග මේගේ තියෙන ද්‍රවියතාව පදනම් කරගෙන සමහරයි මේක දිගේ වේගෙන් ගමන් කරන. සමහරය අඩු වේගවලින් ගමන් කන. එතකොට මේක එක එක වේගොලින් තමයි සම්රචක මේක දිගගේ උඩට යන් තුට අපි යම් වෙලාවක් තියලා මේක මේ ද්‍රාවක පෙරමුණය ගැනෙ. පොදුව මේ දියරය මේක දිගේ ගමන් කර හැට අපි දැකගන්න පුළුවන් මේක ලස්සන නිරීක්ෂණයක් පොතේ යාල ද්‍යාගාරයේදී පාසල පටන්ගත්ත දවසක යාල ගරුමෑණ වරු පිියවර එක වෙලා. කරල බලන්න මේ ද්‍රාවනය මේක දිකී ඉහලට යනෝ මේ ද්‍රාවක පෙරමුණ. අපිට දැකගන්න පුල. ඒක මේ මුදුනට සැටිමීටයක් විතර පහලමට්ට එනකයි ගනනි මුදුණටම යනකන්තියන්න එපා සැන්ටිමීටයක් විතර පහල මට්ට එනකන් තියලා අපි එතනදි නවත්තගන්. නවත්තැන මේ ද්‍රාවව පෙරම පැසලෙන් ඒ කියැන උඩමට්ම ලකුණු කරන්න. ඊළඟට ඔපට නිරීක්ෂණය කරන්න පුුවන් මේක එකක සංරච්චකය වෙන වෙනම ගිහිල්ල තියෙනකේ. දැම මේ බලන්න උදාාරනයක් විදිරම ක් කියන ඩොට්ට එක එක න්නේ සංයෝග සම්පලය දාාප එකේ සංවච්චික කලාපු තුනක්ේනු. රවුන් විදිහයට අපිට නිරීක්‍ෂණය කරන්න පුළුවන් පොතේ තෝට මේක අපි ප්‍රදේශ ප්‍රමාණය කියලා හඳුනාගන්නේ මේක මේ මැද එකන අදාල ඩොට්ට එක ගත්තාම ඒ ඩොට්ට එකට අදාල සම්පූර්ණයක මද මැද ලක්ෂය තමයි අපි සුදුසු ස්ථානයේ විදියට ගන්න. ප මේ විදිහට මේක ස්ථානටික ඔන්න ලකුණු කලා වයික් සංරජචක දේකටවෙෙන් වෙලා ද අපිට මතක අප ඉසක්කිවී අපි දන්න සාම්පලයක් එයාගේ තියන්නේ අපිට හඳුනාගන්න ඕන සංයෝගගේ තෝට එයා ගිල්ලතියෙන මිච්චර දුරක් විතරයි. තොකොට දැන් දූලපුතාලට තේරෙනවා. මේ ඉසෙට් කියන එක මේ නිස් නිශ්චිත වෙලාවත්තුළ ගිහිල්ල තියෙන දුරයි. වයිගේ ජාති දෙකක් තියනෙන ඒකෙන් එක්ෙනෙක් කර ඉසට් කියියපු දුරටම ගිහිල්ල තියෙනවා. එක්ගේ ජාති තුනක් තියෙනවා ඒකෙන් එක්කෙනෙක්. මේ ඉසෙට් කියලලා කියෙන කෙනා ගේ බුදුරටම ගිල් යෙන දැන් දල පුතාලට එහෙනම් තේරෙන් ඕනේ මේ දුර සැසඳීම මත මේ එකම මට්ට මේ එකම වෙලාවත් තුළ ගමන් කරලා තියන්නේ එක ගුණ තියෙන රසායිනකයක් කියලා අපිට අනුමාන කරගන්න හඳුනාගන්න පොළ ඇතවට මේ ඉසට් කියන සංයෝගය තියෙන ගසායනක ද්‍රව්‍යාපි දන්න නිසා මේ වයිවලත් තයාම තියෙන බවත්. එක්සොල තයාම තියෙන බවත් හඳුනාගන්න පොල ඔන්න ඕෝක තමා මේ වර්ණලේක ශිල්පක්‍රමේදී අපි භාවිතා කරන්න සිද්ධාන්ති. මේ ඊට අමතරව තවජාති දෙකක් එක්සුල තියෙනවා අප ඒ වෙනවෙනම යොමු ගත සාම්පල්ල නිරීක්ෂණය කරලා අපිට පුළුවන් ඒයා කෞදයා කෞදකය එක හඳුනාගන. වයිගේ නොදන්න සංයෝක දෙකක් තියෙන බව මෙතනදි අනුමාන කරගන්න. ඔන්නඔේ ශිල්පක්‍රමය තමයි දේ පුතේ වරණ ලේක ශිල්පක්‍රමය කියලා තියන්නේ මං ඔයාලට මේ කතාකරපු කරුණු කාරර්ණාටික තමයි. ඔය විදියට විස්තර සයිතව මේ හඳුන්න්නල දීලා තියෙනෙ දල පුතාල මේ සටහනකට ගන්නකොට මේ නැවත නිරේක්ෂණය කරලා මේ කරුණු කාරණාටික අයි අධ්‍යනය කරගන්. ඊළඟට ඔයාලට තියෙනව මේ ආර්ෙෆගේ කියලා සිද්ධාන්තයක් ඉගෙන ගන්. මේ ආරෙ වගේ කියන්නෙම පුතේ. අර නියදී සංරා්චක ගමන් කළ දුර. පදනම් කරගෙන මෙයාගේ සංයෝග වෙන්කර ගැනීමට යොදා ගන්න ශිල්ප ක්‍රමේ. තුළ මේ ආරාගේ ගණනය කරන විදිය තේරුම් ගන්න කොටම ආරිෆාගේ කියන්නේෙ මොකක්ද කියනෙ අපිට හඳුනාගන්න පුළුවන්ම ගණනය කිරීමේ දී. අපි අ පිළියල කරගත්ත. වර්ණලේකයක් කඩදාසි වර්ණ ලේකයක් තමයි මේ ඔයා ලට රූප සටානේ දක්ව. තේතවට මේක පදනම් රේකාව දැන් උපට මතකයි. ඒක එක් සසාම්පලේ සහ වයිසාම්පලය කියල සම්පල් දෙකක් දීලා තියනවා වයි කියන්නේ අපි දන්න. ක සාම්පල එක් කියන්නේ අපි සංරචකමනනාද කියලා දන්න ඇති සම්පලි. ේ අපි මේකේ සටහන ද්‍රාවක පෙරමණ සටාන් කරගෙන තිබ්බම මේ ද්‍රාවක පෙරුමණ ගමන් කරපු දුර තමයි මං මේ ඒ අක්ෂරෙන්ග යාලට ලකුණු කරලති. ඊට පස්වෙෙති Xක් කියන සාම්පලයේ තිබුණු එක සංරච්චකයක් මේ X2 කියන ලක්ෂය දක්වා ගිහිල්ලතියනෝ ගිල්ලතියන දුර B. ඊට පස්සයාගේ අනිත් සංරචිකී ගිල්ල තියෙන්නේ C කියල දුරක් ප්‍රමාණය විතර. ස වයිසාම්පලේ තියන එක මේක සංරච්චකයයි එයා ගිහිල්ල තියනෝ. අර ඉස්සල්ල එක්ස්ටූගියපු දුරම එවත් බී කියන දුර. දැන් ඔයාල දන්න දාවක පෙරමුණ ගමන් කළේ ඒ කියල දුරක්. ඒකේ අපි හඳුනාගත්ත සාම්පලයේ බීදුරක් ගියා හඳුනා නොගත්. සාම්පලය එක් කෙනෙක් බී දුරම ගිල්ල තියෙනවා අනිත් කෙන සී කියල දුරක් ගිල්ල තිය. දැන් අපිට තියන්නේ මේ එකකාගේ එකක සංරච්චකය සඳහා ආර්රි් වගේ ගණන කට. ආර්ාගේ ගන්නේ කරන්න මොකද කරන්නදන්. සාම්පලය ගමන් කළ දුර බෙදන්න ඕනේ ද්‍රාවක පෙරමුණ ගමන් කළ දදුරෙක් තුවට සාම්පලයේ ගිය දුරා අපි දැන් හඳුනාගන තියෙන්නේ. එක්වන්ගේ සාම්පලයේ ගිය දුරවෙන්න මේක සී කියන, ්‍රමාණය ද එක්1න් කියන සාම්පලයේ සී දුරක් ගිහිල තියෙනවවා බෙදන්න ඕනේ ද්‍රාවක පෙරමුණ ගිය දුර අපි එකක දැන් කලින් ගණනය කරගත්ත ඒ කියලා ප්‍රමාණය එක එතකොට X1 සඳහා si no e Rගේ C අට ඒ කියලා ගේකට යනු. ඒක පැත්තකින් තියන්. ඊට පස්සේ අපිට ඕනි X2 සඳහා මේක ගණනය කරන්න. තොවත් X2 සඳහා ගණනය කළොත් සම්පලේ ගිය දුර වෙන්නේ B ප්‍රමාණයක් ද්‍රවක පෙරමුණ ගමන් කළ දුරායිමත් ඒ. ොක් හ තර්රියකගේ ගණනය කළ. ඊලඟට පාලක සාම්පලය සඳහා වයිනි වයි සඳහා තාාරයපගේ ගණනය කලොත් දලපුතාලට පේනවා වයි කියන සාම්පලයත් ගිහිල්ල තියෙන්නේ බ. දුරක් ඊළඟට ද්‍රාවක පෙරුමණ ගමන් කළ දුර ඒ දුරක් තට දැන් දලපුතාලට තේරෙනවා එක් සඳහා ලැබුණි සටේක් දෙක සඳහා ලැබුණ B අටේ වයි සඳහා ලැබුණනි නැවත බීඇට ඒ තකට. වයි uh, සහ X2 කියන දෙන්නටම ලැබිල තියෙන ආරF් වගේ එකම නිසා දැන් අපි තීරණයක් කරනවා මෙයාලගේ තියෙන ගුණ රසායනික ගුණ, මෙයාලගේ තියෙන ගුණාංග සමානයි එහනං වයි කියන අපි දන්න ද්‍රාවනය තියෙන රසායනිකම තමා මේ X2 කියලා කියන්නක. තකොට X2 කව්ද කියලා හඳුනා ගැනීමට නැත්තං අපේ ද්‍රාවණය තුළ X2 කියලා සංයෝගයක් තියෙන බව හඳුනාගන්න අපිට මෙන්න මේ. Rරාගේ ගණනය කිරීම තුළින් කඩදාශ වර්ණලේක ශිල්ප ක්‍රමය පාවිච්ච කරලා ගුණාත්මක විශලේෂණ මේක ප්‍රමාණීනම ්‍යාපි ගුණයක් හඳුන ගත්තා Xක්2 කියලා කියන්නේ වයි කියන සංයෝගම තමයි කියලා මෙන්න මේ විශ්ලේෂනය සඳහපිට මේක යොදාගන්න ොල. තීට පස්සද ඒකම තමයි පොතේ දෙවෙනි සීමාව තුනී ස්තර වර්ණලේක ශිල්ප තවට මේ තුන ස්තර වරණලේක ශිල්පකමේදත් වෙනස් වෙන්නේ මේ වර්ණලෝක යහදා ගැනීම කොටස විතරයි. තරන්න තියෙන්නේ මේක ස්තිිතික කලාපය විදියට ජෙල් සලිකා ජෙල් එක යොදාගන්නේ සචල කලාපේ විදියට පෙර පරිදිම සුදුසු ද්‍රාවකයක්. යො ගන්නවා එ එකකොට මේ සුදුස ද්‍රාවකේ කියනකොට අපි මීට කලනුත් කතා කළ නිර්ද්‍රවිය සංයෝග දීකරගන්න නම් නිර්ද්‍රවිය ද්‍රාවකයක් යොදාගන්න ඕනි මධ්‍යම ද්‍රවය සංයෝග දීකරගන්නම් මධ්‍යම ද්‍රවිය මේ ඩයිකලෝරුම මෙතයෙන්න් කියෙලා උදාාරණයක් ඔයාලට දීලා තියෙන්නේෙ. එළඟට ද්‍රවිය සංයෝග දියකරගන්න නම් ජලය වගේ ද්‍රැවිය මාධ්‍යයක් ොදාගන්න ඕන මේ විදියටට අපිට තුනි ස්තර වර්ණලේක අපිට හදාගන්න පුළුවන් පියවර අර සෙලිකා ජෙල්ල එක අරගණයක ජලයත් එක දිය කරල. අපි වීදුරු පලේට් එකක් අටයි පහවිතර වීදුරු අටයි තුනයි දශම පහ වීදුරු පලේට් එකක රිස්සල්ල වර්ණලේක පත්‍රය හදාගත්ත වගේම තම. මේ වීදුරු පැටිය මත දැන් අපි ජෙල්ලක ඒක ඒකාර ගණකම පුරුදුවෙන්න ඕනේ මේක ගැත්වේ හෙමේනොවන්නේ ඒකාර ගැනකමක් එන්න මේක මත ජෙල්ලක තවරල අපි ඒ ජෙල්ලෙක උඳනක් තුළ වේලා ගැනීම තුළින් අර සලිකා ජෙල්ල එක මේකට සවිවෙච්ච අපිට තුනි ස්තර වරණ ලේකේ හදාගන්න පුළො. ඉට පස්සේ ඒකෙ තර විදිහටම පාදනම් රේකාව පැන්සලින් ලකුණු කරන්න පුළුවන් පැන්සලින් ලුණ කරන්නපතේ ලුණු කරලා මේක අපේ ද්‍රාවනේ අපිට අලක ද්‍රාවනේ සසා තරාගන්න ද්‍රාවනේ ලකුණ යොදාගන්න පුුවන් දැන් ඉතිරි පියවරටික ඔක්කෝම කටඩදාසි වර්ණලේකේද යොදාගත්ත පියෝරෙටිකම තමයි, කඩදාසය වෙනුවට මේ තුන ස්තරය යොදාගෙන අපිට අර ගණනය කිරීම් සහ ද්‍රව්‍ය හඳුනා ගැනීම කරන්න. පුලුවන්කම තියෙන. ඉට පසේ අපේ අවසානංගේ විදිහයට යන්න පොතේ මේ වර්ණලේක ශිල්ප්‍රම ස්තම්බභ වර්ණලේක ශිල්පය මේකෙදී ද්‍රව්්‍ය ප්‍රමාණත්මක විශ්ලේෂනයකට මේ ඇටවුම පාච්චි කරන්න පුළා මේ බියරෙට්ටුවක් තමයි අප එතකොට ස්තම්බේ විදියට හදාගන්නේ මේ බියවරෙට්ටේ තියෙන කොටස්ටික හරියට හඳුනාගන්න පුරදුවෙන්. අපි ියුරෙට්ටියම අඩියයට මෙන්න මේ ස්ථානයට පුළුම් ගුලියක්ත දාලා මේකේ උඩින් දාන අනිත් කොටස් මේෙන් පාලට වැටීම වලක්වා ගන්න අපි පොළුම් කැබැල්ලක් යොදන. ඊට පස්සෙද වැලිස්තරයක් ගන්න වැලිස්තරයක්ත් උඩින්සා ඇයටින් දෙකීම වැලි තට්ටුවක් තේනෙපොතේ. අපි මේකේ ස්තිිතික කලාපේ විදියට පාවිච්චි කරන්න මේ සිිලිකාදේල්. තුොට මේ සිලිකාජෙල් තට්ටුවට ඇතිවෙන බාධක වලක්ව ගන්න තමාපි මේ වැලි ස්තර දෙකු උඩින්සාහයටින් ඇතුල් කරන්නේ. ඇතුල් කරලලා ඊට පසිදිි මැද සිිකාජෙල්තිික යෙදුව. දැන් අපිට ඔන්න බියවුරෙට්ටුව හදාග නිවරයි. තොකොට මේ ස්තම්බ වර්ණලේක බියවරෙට්ටුව අපි ස්තම්බය හදාග නිවරයි. මේකට අපි යොදාගත්තාර ද්‍රාවනය ක්‍රමාණුකූලොව ඇතුල් කරනවා. මෙතැනදීත් මෙන්න මේ උද්ඩ ස්තරය. අපි දාාන ද්‍රාවකයෙන් මෙන්න මේ කලාපය නියතව තියනෙන විදියටට ඒකාරීවදාන නැතතා ඒකත්ර ගුරත්ව යටතේ බර වැඩියුණුොත් මේක වගේ වෙනස් වෙන්න පුළුව ප්‍ර ඒකාර ප්‍රවේශයක් මෙතන ඉතිරි වෙන විදිට ගැ අපි දාාන ද්‍රාවණය ඒකාරීියෝ මෙතන නැදන විදියට අප මේකට ද්‍රාවනයකතුක. තොකොට මේ ස්තිිතික කලාපය තුළින් මේ ද්‍රාවනය ගමන් කරනකොට යාග තියන සංයෝගෝල ද්‍රැවියතාවය මත මේක ඉක්මණින් යනා අය හා. වේගේ අනුව මේක කොටසස්වලට විංගෙන. එතකොට වේගේ යන්න පුළුවන් අය මේක දිගී ඉක්මනට ඇවිල්ල මේ භාජනයට එකතු වෙනවා. අපිට මේ භාජනය මිලිලීර් පහහි පහේ විතර සා පරීක්ෂණ නලවලට යොමු කර ගැනීම තුළින්. අපිට මේකින් දාන්න රසානිකේ වෙන්කරගන්න ොල ඇතකොට අපි පහිම් පහට වෙෙන්කලොත් පලවෙනි පහ බොහ විට මේක තියෙන ඉක්මනිම ගමන් කරන සංයෝගය එකතුෙන්. තුකොට එහෙ මේම කාලය ගත්තු වෙන්න ගත්වෙෙන හිමින් යන සංයෝග පසු බීකරවලට. එක ්‍යාපයේ ගත්ත රසාහිනික නල ටික අපිට පුළුවන් පස්සෙද නැවතත් අර මුලින් හඳුනාගත්ත නක ශිල්ප්‍රමයකයන් කටදදාසි වර්ණනලක ශිල්පයෝ තුනනි ස්තර වර්ණනලේක ශිල්පය යොදාගන. ඒකසාම්පලයේ තියන ද්‍රව්‍ය මනවාද කියලා හඳුනාගැනීමක් කරන්න පුොලො. අපි මේ විදිට ඔන්න දේපුතේ අපි සංගටක වංකර ගැනීමට යොදාගන්න වර්ණ ලේක ශිල්පක්‍රම තුනම අධ්‍යයනය කලා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ හඳුනාගත්ත වංකරගත්ත ද්‍රෞ්‍ය පිරිශුදු කරගැනීම සම්බන්ධය. මේක අපේ පාඩම අවසාන ප්‍රවේශයේ අපි දැන් නිස්සාරණය කළගත්ත ද්‍රව්‍යටක ඊට පස්සෙදී වරණරේක ශිල්පේමගේ වෙන්කරගත්ත. අපිට අවසානයේ තියන්නේ මේක. පිරිසිුදු කරගැනීම ක්‍රමවේදේ අඳුනාගන්න. තවළල් පිරිසිුදුරගනීමේ ක්‍රමය අපිට කරුණු තුනක් ඇටතය කතා කරන්න පුළුවන්, පුනා රිස්්පටික කරනේ ඌර්ධව පාතනය සහ ආසවන. දූල පුතාලට මතකයි මේ පුනා රිස්පටිකී කරනය අර ස්පටිකී කරණේ කියන ක්‍රියාවලේදී යොදාගත්ත ශිල්ප ක්‍රමයම තමා අපි ඒ සුදුසු ද්‍රාවක මාරු කරමින් නැවත නැවත කරලා. අපිට වඩා පිරිසිදු සංගටකයක් වෙන්කරගැනීමට, පුුණා රිස්පටිකී කරණේ යොදාගන්න පුළ ඇතකොට මේකදී. දාවන තෝරගන්නකොට අදාළ සංයෝගය රත්කල ද්‍රාවනයේදී දියවෙන්න ඕන ඒකම සිසිල් කරනකොට ආ ඉස්පටික වෙන්න ඕනි. ඔන්න ඔය තියෙන ලක්‍ෂණයේ තියෙන විදියට අපිට ද්‍රාවන හදාගැනීම තුළින් අපට මේ පුනාර් ස්පටිකී කරණය කියනක කරන්න පුළො. එතනදත් අපි අර සීත කලැ අයිස්මත නෑවීම තුළින් ස්පටිකී කරණය වේගවත් කිරීම තුළින්. අපට මේ පිරිසුදු ඉස්පටික ලබාගැනීමට යොමුවෙන්න. පුළුවන්කම තියන. තෙතවට මේකදත් පදන වෙන්නේ ද්‍රාවනේ තියන සාන්ද්‍රණය කියන කාරණාව සාන්ද්‍රනය කියන කාරණාව හඳුනාගෙන පුනරිස් පටිකී කරන ශිල්පක්‍රමය හඳුනාගන්න පුළුවන්. එතනැති තව විශේෂයක් මේ ද්‍රාවනය තුළ මොනවාරි අප ද්‍රව්්‍ය තියෙනවනං ය සක්‍රීිය කාබන් කියනක මේ චාකෝල් කියලවාල ආලත් ඇති සක්‍රිය කාබන් දාල රත්කිරීම තුළින් අපිට මේගොල්ලෝ. තවදුරටත් අප ද්‍රව්්‍ය බැහර කර ගැනීමක් කරන්න පුළුවන් ඊට පස්සෙද අර රැලි සහිත පෙනනේරයෙන් පෙරීම මගින්. අපිට ඒ දාපු කාබනයින් කරල මේ සංරච්චකයේ වෙන් කරගන්න පුළුවන්. හැදිච්ච සංගටක අර භුක්ණ පුනීලේ භාවිතයෙන් ඔබට පෙර කතාකරපු පරිදි අපි වෙන් කරලගෙන ඒකෙෙන්ම වියලා ගැනීමක් කරින්. න්තිමට ෘර්දධව පාතනය කියන කාරණාවට යනකොට දේපුතේ මෙතනගත් මේ භෞතික සිද්ධාන්තය තේරුන් ගන්න ඌර්ධව පාතනය කියල කියන්නේ. යම් ගනයක් එයාගේ ද්‍රවය බවට පත් නොවී කෙලින්ම වාශ්පය බවට පත්තෙන්. තොකොට මේක අඩු පීහිටන තත්ත්වයටතේදී ගනයක් රත්කරන්න ගියොත්. එතකොට යම් අවස්ථාවකදයා ද්‍රව නොී කෙලිම වාශ්ප බවට පත්වෙනවානං අන්නේ ගුණේ යෝදාගෙන අපි ද්‍රවිය, රි රගැනීමක් කරන්න ොල ඒක තමා මේ වෘදධෝ පාතනයක යනන්නේ එතකට අපි අර අපිරිසිුදුේ ගැන මිශ්‍රණනයේ අප පිරිසිුදු සංරච්චකතියන ගනයි කෝවක්තු ලටේ ගැන රත් කරන්න පුළුවන් භාජනයක්තුලට අරගෙන මෙන්න විදිී ඇටවුමක් හදාගන්න. දැ ඇටවුම කෝතුලට දවාාජනය දාලා අපි වවිදුරු පුණිලයකින් වහන්නේ. වහලා පොතේ මේක . රත් කරන්න ඕනේ වැලි ානයක් තුළ මේ වැලිභාජනය කියන්නේ මේක ඒකාරීව රත්කිරීමේ අවශ්‍යතාවේ මත්ත තමයි. අපි මේ වැලිභාජනයෝොදන්නේ වැලිභාජනයට යොද්දලා මේ ද්‍රවටික දැන්වන්න ඉස්පටිටික මෙතන තියෙන්නේ මේ බීකරයෙන් වැහැව්වා මේක මේ උඩකොට සපුළුම් ැබේකින් මේ වාන මකද වාශපපුනාව වාශ ප නැත්වං. පිට යන නිසා පොලින් අබේකින් වාල මේ පිට කොටසි සිල් තෙත්ත පුළන්ගොලින් ආවරනය කරු. තකට දැංව යාලට තේරෙනවා මෙතනින් ගරත් කරන කොට තාපය ලැබිල වලි ානය තුළක ඒකාරියෝ රත්වෙනවා. තොන මේ ගනය අඩු පීටනයක් ඇයටති ද්‍රවනවී වාස්පභවට පත්වෙලා මේ වාශ්පය මෙහි යනකොටම මේ දැම් පුළන්නොලින් සත වෙච් තෙත පුළුන්ගොලින් සීත වෙච බත්තිය දින්නේ වදිනකොටම අර තාපය පිටට යෑම නිසා මෙයා නෑවත ගනයක් බවට. නැතකට මෙතැනදිට මේ ගණ එකතු කරගන්න පුළුවන්. ඔන්නොේ විදිහයටට ඌෘර්ධෝ පාතනය මගින් අපිට ද්‍රවවයක් පිරිසිුදු කරගන්න පුළුවන් කමතිෙන්. ඉතින් දේපුතේ මේ විදියටට අපි හඳුනාගත්ත නිර්මාණයක මේ පේටන් බලපත්‍රේ කියලා කාරණාවකයනි අලුද්ධයක් හඳුනාගත්තොත් ඒ අලුද්දය තමා හඳුනාගත්ත බව තමාට අයිතියක් ලබා ගැනීම සඳහා රජයවිසින් ලබාගන්න ලියවිල්ල තමයි අපි මේ පේටන් බලපත්‍රයක් කියලා. තා කරන්නේ එතකට නව නිපෙවුම් කරුවෙකුට මේක නිශ්චිත කාලයක් සඳහා ජාතික බුද්ධිමේදේපළ කාර්යාලය මගින්. අපිට නිකුත් කරන ලබන ලියවෙල්ලා. තේතකොට මේ පේට බලපත්‍රයට නව නිපෙවුමක් කියන එක හඳුනාගන්න. තාක්ෂණික සේස්ත්‍රයේ නිශ්චිත ගැටලවා නිර්ණය කර ගැනීමට යොදාගන්න ප්‍රවේශයක් නැත්තන් සංකල්පනාවක්. මවේ එතකොට මේ පේටන් බලපත්‍රය ලබාගන්න නම් අපි නව්වේ ගැන අලුත් දැනුමක් එකත කරගෙන තියෙන් ඕන කාර්මික වශයෙන් යොදාගත හැකි නිෂපාදනයක් වෙන්න ඕනේ ඒ නිෂ්පාදනයට නව පීවරය ගැන මීට කලින් තියෙන නිෂ්පාදන පිළිවෙලක් නෙමෙයි නව නිපෙවුම් පියවරක් ඇතුළත් වෙන්න ඕන එතකොට එවැනි එකකට මේ පේටන් බලපත්‍රය ලබාගත්තොත් එයාට මෙන්න මේ වගේ අයිතිවාසිකම්ිකය ගැන ඒයාගේ නිෂ්පාධනය නිර්මාණශීතවය රජ. විදියට පිළිගන්න ස්වභාවයක් තියෙන. එකොට ඒ නිෂ්පාදනයට එයාට ප්‍රතිලාබ ලබා ගැනීම අයිතිවාසිකමක් එකතු වෙනවා මේ නවතාක්ෂණක තොරතුරු සමාජයට හෙළිදරව කරගන්න පුළන්. මෙන්න මේ විදියට දුවේපුතේ මේ මේකහි තව ලක්ෂණයයක් දෙටේ ගැන තමා සතු මේ නිෂ්පාධනයිතිය තව කෙනෙකුට පැවරීම කියන එකත් කරන්න පුළුවන්. මේ විදියට අපි මේ පාඩම තුළ සමස්ත කාරනාටික අපි අධ්‍යයනය කලා හඳනාගත්තා.